සුබදාසනක් ප්‍රාර්ථනා කරනවා අප අඛණ්ඩව ඔබව දැනුවත් කිරීමේ නියැලෙන ආයුබෝවන් සුබ දවසක් තුලින් මේ මොහොතේ වසංගතයේ පවතින තත්ත්වය සහ ඔබේ පැත්තෙන් විය යුතු දායකත්වයේ කුමක්ද ඒ වගේම ඊයේ දවසේ විශේෂයෙන් අපි කතා කළා රෝහල් පද්ධතිය පිළිබඳ මේ වෙනුවට සමාජය තුළත තියෙන පුළුල්ම කතාබහ බවට පත් වෙලා තින්නේ ඒකයි රෝගීන් වාර්තා වෙනවා දවසට 200 300ක් වූ ආසාදිතින් වාර්තා වෙමින් පවතිනවා ඒ නිසා ඊට ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය පහසුකම් සලසා ලන්නට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ද කියන කාරණය පිළිබඳ අප ඊයේ කතා කළා අද දවසේදී අප විශේෂයෙන් සූදානම් වෙනවා මොකද ඊයේ දවසේදී බොහෝ දුරකට නැමතුම් සහ බෝධනෙ කපින් විමසූ කාරණා තිබුණා. ඒ තමයි බෝනෝන රෝග නිදන්ගත රෝග පවතින පාර්ශවීන් සිටිනවා. මේ අය මේ වසංගතයේ කාල සීමාවය තුළදී ක්‍රියාත්මක විය යුත්තේ අනුගමනය කළ යුත්තේ කුමන ක්‍රියාමාර්ගද යන්න ඔබ දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඒ නිසා ඒ පිළිබඳවත් අපි කතා කරනවා. ඒ වගේම වසංගත රෝග විද්‍යාංශයේ අති දැවැන්ත කාර්යභාරයක් සිදු කරනවා. දිවාරය නොබලා මේ වසංගතයේ කළමනාකරණය කිරීමේ මුඛ්‍ය කාර්යභාරය උන්ට පැවරෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද දවසේ පවතින තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කිරීමටත් අප සූදානම්. ඒ නිසා අප බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කළා වසංගත විද්‍යායක කෙවිනුයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය මංජුල කාර්යවසම් හයිබන් වෛද්‍යතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම ඉතාමත්ම විශේෂිතම කතාබහක් වෙනුවෙන් අපි ආරාධනා කළා මේ මොහොතේදී වැඩියා තත්ත්වයන් හෝ වෙනත් ආකාරයෙන් නිදන්ගත රෝග තත්ත්වයන් බෝ නොවන රෝග තත්ත්වයන් සිටින ඔබ යම් ආකාරයක ප්‍රශ්නයක සිටිනවා බෙහෙත් ගන්න ඕනේද සායනවලට එන්න ඕනේද මොනවද මේ දවස්වල කරන්න ඕනේ ආහාර කොහොමද පාලනය කරගන්න ඕනේ කුමන විදිහේ ආහාර දීපවත්මක්ද සකස් කරගත යුත්තේ ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔබ සවිස්තරව දැනුවත් කරන්න අපි ආරාධනා කළා දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් ජාතික රෝහලේ මනිල්ක සුමන තිලක වෛද්‍යතුමන් හයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා මුලින්ම අපි වසංගත රෝග විද්‍යායකගේ පැත්තෙන් පටන් ගත්තොත් මේ මොහොතේ පවතින තත්ත්වය 9000 ඉක්ම වූ ආසාදිතින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ වාර්තා වෙනවා මරණ 19ක් සහිතව අප කතා කළොත් මොකද අද දවසේදී පුවත්පත්වල වාර්තා වෙලා තිබුණා ගම්පහ සහ මිමිනුවන් ගොඩ ආශ්‍රිත ඇති වුණු පොකුරේ අම්මාකාරයකින් අඩුවීමක් පවතිනවා කියන කාරණේ. ඒ සත්‍යතාවක් තියෙනවද? චාමර මුලින්ම ස්තුතිවන්ත වෙන ගමම ජාතික රූප වාහිනිය ඇතුළු කාර්ය මණ්ඩලයට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම පොඩ්ඩක් මේ දැනට තත්ත්වය පැහැදිලි කරන්නම්. ඇත්තටම අද දවස වෙනකොට අපි ශ්‍රී ලංකාව තුළ තහවුරු කරගත්තු රෝගීන් 9205ක් ඇත්තටම 9000 සීමාවත් ඉක්මවා ආයේ රාත්‍රියේදී රෝගීන් වාර්තා වුණා ඒත් එක්කම දැනට අපේ රෝහල් තුල 5111ක් රෝගීන් ප්‍රතිකාර ලැබනවා අද වෙනකොට ඒත් එක්කම මතක තියාගන්න ඕන අපි මේ අවස්ථාව වෙනකොට 5730ක් වගේ රෝගීන් සංඛ්‍යාවක් මේ මිනුවන්ගොඩ පටන් ගත්තු රෝගීන් සමූහයම නැත්නම් රෝගී පොකුරත් එක්ක බැඳිලා තිනවා 5730ක වගේ රෝගීන් ප්‍රමාණයක් ඒත් එක්කම අපි අමතක කළ යුතු නැහැ මේ වෙනකොට 4000කට අධික රෝගීන් සංඛ්‍යාවක් සුවය ලැබලා තිනවා ඊයේ දවසටවත් රෝගීන් 32 දෙනෙකු සුවය ලබා තමන්ගේ නිවෙස්වලට ගියා ඉතින් මේ විදිහට තමයි තත්ත්වය තියෙන්නේ ඊයේ දවස තුල අපිට වාර්තා වුණා රෝගීන් 335 දෙනෙක් ඒ 335 දෙනාගෙන් රෝගීන් 27 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් වාර්තා වුණේ පෙරේද දවසේ රෝගීන් 457 දෙනෙක් වාර්තා වුණා ඔවුන්ගිනුත් නිරෝධායන මධ්‍යස්ථාන වලින් 10 දෙනෙක් අපිට වාර්තා වුණා ඔබතුමා කිව්වාගේ රෝගීන්ගේ යම් අඩුවීමක් අපි දකිනවා නමුත් අපි එකෙන් සෑහීමටපත් වෙන්නේ නැහැ අපි දිගින් දිගටම මේ PCR පරීක්ෂණ කරමින් මේ රෝගීන් හඹා යමින් සිටින නිසා මේ රෝගීන්ගේ අඩුවීම අපි සැනසෙන්නේ නැහැ මේ අඩුවීමත් එක්ක අපි පුළුවන් තරම් ඉදිරියටත් මේ කටයුතු කරගෙන යමින් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේම රෝගීන් සංඛ්‍යාවත් තව දින කීපයක් අපිට වාර්තා වෙයි ඊට පසුව යම්කිසි අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා දැන් සංචරණ සීමා පන වූ ප්‍රදේශ සිබෙනවා ඒත් එක්ක විශේෂයෙන් අද දවසේ අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතෙන් යම් ආකාරයෙන් සංචරණ සීමා පනවා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි හැබැයි ඊයේ දවසේදී හමුදා පත්තුමන් විශේෂ ඉල්ලීමකුත් කරා ගෙවල් දොරවල් වල ගම්බිම් වල යන්නට මේක සැලසුම් කරගන්නට පස්සේ දැනටමත් එහෙම කරගත් පිරිස් ඉන්නවා සති 3ක් කොළඹට මේ බස්නාහිර පළාත ඇඳිරි නීතිය ඒ නිසා අපේ ගම් පළාත් වලට යන්නේක හොඳයි හැබැයි මේකෙදී අපි අර බාලාපොරොත්තු වෙන පදනම සම්පූර්ණයෙන් බිඳ වැටීමක් මේ පිළිබඳ ඉල්ලීම කරොත් වඩාත් යහපත් වේ ඔව් චාමර ඇත්තටම ඉතාමත් වැදගත් කාරණයක් අපි බස්නාහිර පළාතේ අද මධ්‍යම රාත්‍රියේදී තමයි ඇඳිරි නීතිය පනවන්නේ ඒකට ඊයේ ඉඳලම කිව්ව ඇඳිරි නීතිය පනවනවා කියලා විශේෂයෙන් අපි මතක තියාගන්න බස්නාහිර පළාත තුලත් බස්නාහිර පළාතෙන් පිටතත් මේ සංචරණය ඉතාමත් සීමා කරගත්තේ නැත්නම් මේ අපේ මහජනතාවගෙන් මේ සහයෝගය ලබා ගත්තේ නැත්නම් මේක ඉතාමත් නරක තත්ත්වයකට පත් වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ. ඒක නිසා ජනතාව විදියට අපිට මේ සහයෝගය ඉතාමත් වැදගත්. ඔබතුමා පැහැදිලිව කිව්වාගේ බස්නාහිර පළාතෙන් පිටට මේ පුද්ගලයන් සංචරණය කරන්න පෙළඹුණොත් මේ රෝගය අනිත් දිස්ත්‍රික්ක කරාත් ඉතාමත් ඉක්මනින් අනිත් දිස්ත්‍රික්කවල දැනටත් රෝගීන් කීප දෙනෙක් මේ මත්ස්‍ය වෙළඳ පොළ ආශ්‍රිතව රෝගීන් වාර්තා වීම අපි දැක්කා
ඊටත් වැඩි ප්‍රමාණයක් මේකෙන් ප්‍රචාරය වෙන්න පුළුවන් ඒක නිසා ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා මේ මේ අවස්ථාව ගම්බින් බලා යන අවස්ථාවක් කර නොගන්නා ලෙස ඒකටත් අපි අතන විශේෂ වැඩපිළිවෙලක් යොදලා තිනවා මේ පිළිබඳව අපි සාකච්ඡා කරා අපේ අනිත් දිස්ත්‍රික්කවල සිටින දිස්ත්‍රික් වසංගත වේදඥ තුමන්ලත් සමග කතා කරලා ඔවුන් පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්නවා මෙහෙම එන පුද්ගලයන් පිළිබඳ ඒත් එක්කම ආරක්ෂක හමුදා සහ පොලිසිය සහයෝගය අපි මේකට අපි බලාපොරොත්තු වුණා ඒත් එක්කම මතක තියාගන්නවා බස්නාහිර පළාත තුලත් විශේෂයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රදේශ විශාල ප්‍රමාණයක දැනටත් නිරෝධායන ඇඳිරිසි පවතිනවා. ඉතින් මේ ප්‍රදේශවල පුද්ගලයන් කොහොමත් වෙනත් ප්‍රදේශයකට සංචරණය කරන්න බෑ තමන් ගිනිවෙස් වලටම සිටිය යුතුයි. ඉතින් ඒක නිසා අනිත් කාරණේ තමයි මේ ප්‍රදේශය තුල සංචරණය. ඉතින් අපි මම හිතන්නේ දිගින් දිගටම රජෙන් දැනුම් දුන්නා තමන්ගේ ප්‍රදේශයේ මේ අත්‍යවශ්‍ය කාරණයකට පමණයි එළියට යන්න පුළුවන්. ඒකත් ගෙදරකින් එක් පුදුලෙකුට විතරයි. විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අපි ඊයේ ඉඳලම කිව්වා මේක අද රාත්‍රියට දානවා කියලා. ඒක නිසා අනවශ්‍ය බියක් ඇති කරගෙන මේ දවස් සෞන්දර වෙනකම් විතරයි කියලාත් පැහැදිලිව නිවේදනය කළා තිනවා. ඒක නිසා කලබලයෙන් මේ භාණ්ඩ මිලදී ගැනීමට ඒ භාණ්ඩ මිලදී ගන්න මේ පොඩි එක තැනකට ගොඩක් රැස් වෙන අවස්ථා මගහැරලා ඉතාමත් සාමකාමීව කලබලයකින් තොරව ඒ කටයුතු කරගත්තොත් මේ අර දුරස්ථභාවය තියාගෙන අපේ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතවල මේක කරොත් මේක ප්‍රචාර වීම අපිට අවම කරගන්න පුළුවන් මහජනතාවගේ සහාය නැතුව සෞඛ්‍ය අංශවලටවත් මේ සමුදාවේ නිලධාරීන්ටවත් පොලිසිය නිලධාරීන්ටවත් මේක තනිවම කරන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි ඒක නිසා ඔවුන්ගේ සහයෝගය තමත් වැදගත් හොඳයි ඒ නිසා පොඩි දෙයක් එකතු කරන්න මම හිතන්නේ මේකත් ඉතා වැදගත් දැන් මේ ගම්බිම් වලට යනකොට මම අහන් ඉන්නකොට මට ඔළුවට ආපු දෙයක් අපි දැන් මේ වෙනකොට වැඩිපුරම මේ රෝගය පැතිර යන්නේ ඔබත් එකඟ වෙයි වැඩ කරන වයස අඩු ජනතාව අතර දැන් කොළඹ ඉඳලා ආපු දැන් මේක ගම්දනව් වලට යන්න ගත්තොත් මේ රෝගය අපි දන්නවා වයස වැඩි කට්ටියට ඉතාම මේ උත්සන්න වෙන අවස්ථාව වැඩි වෙන්න පුළුවන් ප්‍රවණතාවය ඉතින් අර මෙතෙක් වෙලා මේ රෝගයට අපි කියනවා මේ එක්ස්පෝස් නොවුණු තමන්ගේ දෙමව්පියන් නොවුණු දෙමව්පියන් වැඩිහිටියන් ඒ ඔක්කොම ස්තරවලට මේක පැතිර යන්න පුළුවන්. ඉතින් ඒක තමයි තමන් හිතලා තමන්ගේ පවුල ගැන හිතලා දෙමව්පියන් ගැන හිතලා මම හිතන්නේ ඒ ඩොක්ටර් කිව්ව විදිහට හැසිරෙන්නවා. අනිවාර්යයෙන්ම ඔබ ඔබේ දෙමව්පියන්ට වැඩිහිටි ජනතාව ඉන්නවා නම් ගම්බිම්වල උන්ට මරණය රැගෙන යන වාහකයා වෙන්න ඉටපාකින් ඉල්ලීම අපි කරනවා. සරලම කතාව කිව්වොත් ඒක තමයි. මේ වේදාවේ රෝග ලක්ෂණ නොමැතිව රෝගීන් බොහෝ සංඛ්‍යාවක් වාර්තා වීම තියෙනවා. ඒ නිසා කවුරු ආසාදිත කවුරු ආසාදිත නැත්ති කියන දේ පිළිබඳ පරීක්ෂා කිරීමෙන් තහවුරු කරගත යුතුව තියෙනවා. ඒ නිසා එවැනි අනාරක්ෂිත තත්වයක සිට මේ වෛරසයේ වාහකයෙකු බවට පත්වන්නට එපා. සුරක්ෂිතව තියෙන ගම්බිම්වලට ගෙදර ගමට ගිහිල්ලා මේ දේ පතුරන තැනට පත් වෙන්නට එපා. රජය කරන මේ ඉල්ලීමට කන් දෙන්න කියන දේ අපි අලිත් මතක් කරනවා. අපි මේ මොහොතේදී විශේෂයෙන්ම කතා කළ යුතුයි බෝ නෝන රෝග පිළිබඳ, ඒ වගේම දියවැඩියා තත්ත්වයන් පිළිබඳ විශේෂයෙන් කතා කළ යුතුයි. ඊට අමතරව මේ වෙද්දි මරණ 19ක් වාර්තා වුණා. ගෙවුණු දවස තුළදී මරණ 3ක් වාර්තා වුණා. මේක තමයි ලංකාවේ අපි අත්විඳ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණු කාලවකවානුව බවට පත් වුණේ. ඒ නිසා විශේෂයෙන් මරණ සිද්ධ වෙන්නේ ඇයි? මොකද්ද මේ මරණ සිද්ධ වෙන්න හේතුව කියන කාරණේ පිළිබඳ අපි කතා කරමු. හොඳයි. වෛද්‍යතුමනි, මේ මරණ 19ක් වාර්තා වුණා. ඒ 19 පිළිබඳ අපි හරස්කඩකට ගියොත් ඔවුන් සම්මම් සංකූලතා ඇති වුණා, යම් යම් රෝග තත්ත්වයන් තිබුණා කියලා කියුණා. මේ මරණ පිළිබඳ අපි යම් ආකාරයක පොඩි විග්‍රහයකට ගියොත් මොනවද හේතු සාධක වුණේ මේ මරණ සිද්ධ වෙන්න? ඔව්, මං හිතන්නේ ඒ පිළිබඳව මම ඩොක්ටර් කෙනෙක්ට ඇහුවේ අපිට සවිස්තර ඒ කියන්නේ මේක වාර්තාවක් තාම ලැබී නැහැ. අත්ත වශයෙන්ම කිව්වොත් මොකද IDH රෝහලේ ඒ වැඩ කරන ඒ ඩොක්ටර්ස්ලා තමයි වැඩිපුර දන්නේ. නමුත් බහුතරයකට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදය ආබාධ, ඊළඟට නොයෙකුත් සමහරුන්ගේ අර මේ වහුගඩු බද්ධ කිරීම වැනි දේවල් කරපු නොයෙකුත් වෙනත් රෝග තත්ත්වයන්, විශේෂයෙන්ම බෝ නොවන රෝග සහ ඒ රෝග නිසා ඇති වුණ සංකූලතා තියෙන රෝගීන් කියලා තමයි අපිට මූලික මං හිතන්නේ මේ දත්තවලින් පෙනී යන්නේ. නමුත් ලොකු විශ්ලේෂණයක් තාම අපිට ඒකට ලැබිලා නැහැ ඒ රෝගින් සියලු දෙනා පිළිබඳව. නමුත් අනිත් රටවල බැලුවත් අපි දන්නවා මේ රෝගය නිසා මිය යන සංඛ්‍යාවෙන් අති බහුතරයක් එක්කෝ වයස අධික 65-75 එහා පැත්තේ කට්ටිය, ඊළඟට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද ආබාධ, එතකොට හතිය ගතිය අපි කියනවා මේ පපුවේ මහන්සිය හතිය තියෙන රෝගින් සහ නොයෙකුත්
සංකූලතා මේ රෝග නිසා බෝනෝන රෝග නිසා ඇති වෙන සංකූලතා තියෙන රෝගින් තමයි මේට වැඩිපුර වැඩි ප්‍රවණතාවයකින් ගොදුරු වෙන්නේ. එතකොට ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තියේ තියෙන අඩුපාඩුව නිසාද නැත්නම් අර රෝග තත්ත්වයන් වල තියෙන ලක්ෂණ උත්සන්න වීම නිසාද මේ ජීවිතක්ෂයට පත් වෙන්නේ? මම හිතන්නේ මේක මං ඉතා පැහැදිලිව කරන්න ඕනේ නැත්නම් මෙහෙම කිව්වහම දිවැඩියා තියෙන රෝගීන් ඔක්කොම අනවශ්‍ය බියක් ඇති කර ගන්නත් පුළුවන්. දැන් මේ රෝගය දැන් අපි බැලුවහම මේ වසංගතයයි අපි කියනවා නිහඬ වසංගතයක් විදිහට තමයි දියවැඩියා රෝගය තිබුණේ සහ අනිකුත් බෝනවන රෝග. දැන් මෙතන වසංගත දෙකක එකතුවක්. එකක් ඉක්මනට රෝග ලක්ෂණ එන එකක් අනිත් එක බොහොම කාලයක් තිස්සේ හිමින් වේගෙන යන තියෙනවා. අපි කවුරුත් වැඩි ඔළුවට ආවේ නැහැනේ දැන් පහුගිය අවුරුද්දේ මිලියන 4ක් මිය ගියා දියවැඩියා රෝගය නිසා ලෝකේ. නමුත් ඒක නිහඬ මාරය කියලා අපි කියන්නේ මොකද හඳුනා ගන්න බොහොම විටින් විට හෘද අබාධයකින් වකුගඩු නරක් වෙලා එහෙම වෙන ක්‍රමවලින් තමයි මේ යන්නේ. නව මේ රෝගෙන් දැන් වෙනකොට 11,70,000ක් මං හිතන්නේ ඊය වෙනකොට 11,70,000ක් ලෝකෙම මරණයටපත් වෙලා තියෙනවා. හරි නේද? ඔව් 11,43,000ක් ආසාදිතයන් 11,70,000ක් මරණයටපත් වෙලා තියෙනවා. ඉතින් නමුත් ඉතාම කෙටි කාලයක් තුළ මේක අපිට දැනෙනවා හුඟක් වැඩි. නමුත් මේ දෙකේ එකතුවකුත් තියෙනවා. අන්න ඒක ගැන තමයි මම අද විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද දැන් දත්ත වලින් පෙනියනවා විශේෂයෙන්ම චීනෙන් ලැබෙන දත්ත මේ ඇමරිකාවේ අනි විශාල වශයෙන් ඉතාලියෙන් ලැබුණ දත්ත අනුව මේ මිය යන ප්‍රතිශතය ඇතුලේ වැඩි ප්‍රතිශතයක් රෝගීන් සිටින්නේ මේ දියවැඩියාව සහ අනිකුත් බෝනවන රෝග තියෙන උදවිය සහ වයසෙන් වැඩි කට්ටිය. ඉතින් මේ දෙක එකතු වුණාම ඔවුන් ඔය අහපු එකට උත්තරේ තමයි දියවැඩියාව තිබීම පමණින් හෝ අධික රුධිර පීඩනය තිබීම පමණින් මේ රෝගය හැදෙන්න අවදානමක් නැහැ. අන්න ඒක අපි ඉතා පැහැදිලිව කියන්න ඕනේ. අනිත් සියලු දෙනාටම මෙන් තමන් අර අත් සෝදලා අපි නිරතුරුව කියන ඒ ඉතා පහසුවෙන් කළ හැකි චර්යාවන් ටික හරියට කරා නම් මේ රෝගය වැළඳෙන්නේ නැහැ බේරි ඉන්න පුළුවන්. නමුත් යම් හේකින් වැළඳුනොත් එවැනි රෝගීන්ට මේක උත්සන්න වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. හේතු කීපයක් තියෙනවා. එකක් මේ රෝග නිසා නොයෙකුත් සංකූලතා තියෙන්න පුළුවන්. සැඟවුණු සංකූලතා. ඒ කියන්නේ හෘදයට යම් බලපෑමක් වෙලා පෙනහනු වලට බලපෑමක් වෙලා වකුගඩු වලට බලපෑමක් වෙලා මේ රෝගය නිසා මේ ඇති වෙයි තිබෙන අර සැඟ වී තිබිච්ච සංකූලතා මතුවලා එන්න පුළුවන්. සහ රෝගය නිසා අපි දැන් හොයාගෙන තියෙන මේ වෛරස් එක අග්න්‍යාශයට පවා ඇතුල් වෙනවා. ඒක කළා අග්න්‍යාශයෙන් ඉන්සියුලින් පිට වෙන ප්‍රමාණයත් අඩු වෙලා ඔවුන්ගේ සීනි දියවැඩියාව තියෙනවා නම් රුධිරේ සීනි ප්‍රමාණයමත් වැඩි වෙනවා. අපි දන්නවා සීනි වැඩි වුණාම ප්‍රතිශක්තිය ඇඟේ අඩු වෙනවා. සංකූලතාවලට තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. අන්න මේ වගේ ඉතා සංකීර්ණ ක්‍රියාවලියකින් මේ උන්ට මේ මේ රෝගය නිසා ඇතිවිය හැකි ප්‍රශ්න වැඩි වෙනවා. දැන් මේ කාලවකවානුව ඇතුළතදී අපි දකිනවා යම් විදිහකින් සායනවලට පැමිණෙන පිරිස් සීමා කර ගන්නට ඕනේ කියන වගේ කතාවක් විවිධ තැන්වල කියවුණා. ඒ නිසා ජනතාව රෝහල් වලට පැමිණීම යම් ආකාරයකින් අඩු කළා. මොකද මේවට ඇවිල්ලා අන්තිමට කොවිඩ් හදාගෙන ගෙදර යන්න වෙයි කියන ප්‍රශ්නෙත් එක්ක. මේක කොයිතරම් දුරට අවධානමක්ද? ඔව් මං හිතන්නේ දැන් අපේ මේ ජාතික රෝහලේ දියවැඩියා සායනය ගත්තොත් දවසට 400ක් 450ක් පමණ රෝගීන් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ඉඳලා සෝ අපි ඔවුන්ට එන්න එපා කියලා මේ දුරකථන මාර්ගයෙන් දන්නලා දැන් ගෙදරට තැපැල් මාර්ගයෙන් බෙහෙත් අරනවා. ඉන්සියුලින් පවා අපි ගෙවල් වලට යවන ක්‍රමයට යවලා තියෙන්නේ ඔවුන්ට අර අතන ඒ ඇතිවිය හැකි මේ අපහසුතාවය නිසා. එතකොට දැන් රෝගීන් දැනගන්න ඕනේ තමන්ට ලැබෙන බෙහෙත් ටික හරියට අරගෙන තමන්ගේ රුධිරේ ග්ලූකෝස් මට්ටම නැත්නම් පොඩ්ඩක් ප්‍රෙෂර් එක යන යන ඕනම වෙලාවක කිට්ටුව තමන්ගේ ළඟම රෝහලෙන් තදබදයක් නැති ළඟම රෝහලෙන් සහ ඒ අවට තියෙන මෙඩිකල් සෙන්ටර් එකකින් උනත් කමක් නැහැ පොඩ්ඩක් සීනි එකක් බලව ගන්න ප්‍රෙෂර් එක බලව ගන්න වෙනදට වඩා දැඩි අවධානයක් ඒ වෙත යොමු කරලා අපි කියලා දුන්න පරිදි ආහාර පුරුදු වලට හොඳ ආහාර පුරුදු වලට යොමු වෙලා පොඩ්ඩක් ව්‍යායාම කරන්න වැඩිපුර වතුර එහෙම බොන්න අර ඒ ටික තමන් කරගන්න ඕනේ. ක්ලිනික් එකේ අර වෛද්‍යවරයා හම්බ වෙලා මාස දෙකකට පාරක් අර නිතර මතක් කර දෙන එක තමන්ම මතක් කරගෙන ස්වයන්
පාලනයකට යන්න ඕනේ. එතකොට අර අවදානම් තත්ත දෙකෙන්ම තමන්ට බේරෙන්න පුළුවන්. හොඳයි. අපි එතනින් පස්සෙ රෝහල් ගතවීම පිළිබඳව කතා කරමු. දැන් අනිත් කාරණේ තමයි වෛද්‍යතුමනි මේ දවස්වල හම්බ වෙන PCR පරීක්ෂණ වාර්තා එක බැලුවාම සාමාන්‍යයෙන් බාහිර සමාජය තුලින් ආශ්‍රිතයින් විදිහට ආසාදිතින් සංඛ්‍යාව වැඩි, නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන ප්‍රමාණයට වඩා. එහෙම බලනකොට මේ ආසාදිතින් විදිහට නිරෝධායන මධ්‍යස්ථානවලින් පරිබාහිර වාර්තා වන රෝගීන් ඒ වෙනකොටත් සමාජයේ සැරිසරන පිරිසක්ද නැත්නම් ඕන් නිවෙස් වලට කොටු වුණු නිරෝධායනෙන් ලක්වෙමින් ඉන්න පිරිසක්ද? ඔව් චාමර හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ පහුගිය දිනවලත් අපි කතා කරා මේ රජයේ මේ මුලදීම අපි පාවිච්චි කරපු ක්‍රමවේදයක් තමයි මේ පළමු පෙළ ආශ්‍රිතයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් සමාජතම අවස්ථාවලදී නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කරා. නමුත් දැන් ඒ පිළිබඳව තීරණයක් අරගෙන තියෙනවා මේ නිවෙස් නිරෝධායනෙ පමණක් සිදු කරන්න තව විශේෂිත අවස්ථාවලදී හැර. ඒක නිසා පහුගිය දවස් කීපය තුළදී අපේ තිබිච්ච නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පළොම්පිල ආශ්‍රිත සාමාන්‍ය රෝගය වැළඳුනේ නැති පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවලින් නිවෙස් කරා ගිහිල්ලා තියෙනවා බොහොමයක් පිරිස. ඒක නිසා තමයි ප්‍රධාන වශයෙන් මේ නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වෙන රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි මතක තබා ගත යුතු කරුණ තමයි ඇත්තටම චාමර මේ අපි PCR පරීක්ෂණ කරන අති බහුතරයක් ඒ PCR පරීක්ෂණ කරන අවස්ථාවේදීත් නිවෙස් නිරෝධායනයේ සිටින අය. PCR පරීක්ෂණ කරන අවස්ථාවේදී. ඇතැම් තම සුළු පිරිසක් ඉන්නවා PCR පරීක්ෂණ කළාට පසු අපි අනිවාර්යයෙන්ම නිවෙස් නිරෝධායනයට සඳහා යොමු කරන පිරිස. ඊට අමතරව අපි ආවේක්ෂණය හරහා සිදු කරන පරීක්ෂණවල අය තමයි නිවෙස් කරා නිවෙස් නිරෝධායනයේ නොසිටින අය. කිසිම සැකයක් නැති ආවේක්ෂණ පද්ධතියක් හරහා අපේ වෙනම ආවේක්ෂණ ක්‍රියාවලියක් තියෙනවා මේ මූලික රෝහල් සහ ඊට උඩින් තියෙන රෝහල් සහ දිස්ත්‍රික් රෝහල් වලත් ඇතැම් ප්‍රදේශවල පාවිච්චි වෙන ආවේක්ෂණ ක්‍රියාවලිය තියෙනවා. ඉතින් ඒ ආවේක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ අය නිරෝධායනයට අවශ්‍ය නැහැ. ඒක අපි අර අපේ ආවේක්ෂණ පද්ධතිය හරහා ආවේක්ෂණ ක්‍රියාවලියට යොමු කරගත්ත රෝගීන් මේ පුද්ගලයන්. නමුත් අපි අනිත් PCR පරීක්ෂණ කරන්නේ අනිවාර්යයෙන්ම ආශ්‍රිතයන් එහෙම නැත්නම් අපි සැක කරන පුද්ගලයන් එහෙම නැත්නම් අපිට මේ යම් කිසි ප්‍රදේශයක මේ රෝගය ව්‍යාප්ත වෙනවද කියලා බලා ගැනීම සඳහා වසංගත විද්‍යාත්මක කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ගත්ත තීරණ අනුව තමයි මේ රෝගීන් පරීක්ෂාවට ලක් කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ කිසිම රෝගියෙක් බාහිර පරිසරයේ සිටින පුද්ගලයන් නෙවෙයි. ඒ බාහිර පරිසරයට මේ ගොල්ලන් නිරාවරණය වෙලා නැහැ. කිසිම මහජනයාට අනිත් පුද්ගලයන්ට මේ පුද්ගලයන්ගෙන් කිසිම අවධානමක් නැහැ. හොඳයි. දැන් මේ වෙනකොට අනිත් දේ තමයි PCR පරීක්ෂණ තොරතුරු ඉදිරිපත් කරගන්න බැරි තරම් ලොකු ධාරිතාවක් රසායනාගාර තුල පිරී තියෙනවා කියන කාරණේ ඊයේ පෙරේද දවස්වලදී කියවුණා. තවමත් ගම්පහ සහ මිනුවන්ගොඩ ඒ වගේම පෑලියගොඩ කියන ආශ්‍රිතයින්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ එලිදරව් නොකර ඒ වගේම පොසිටිව්ද නැද්ද කියන එක නොකියවුණු විශාල පිරිසක් ඉතිරි වෙලා තියෙනවා. නෑ විශාල පිරිසක් නම් ඉතුරු වෙලා නැහැ චාමර. මං හිතන්නේ අපි දැනට ඇත්තටම ඊයේ දවස ඇතුළත PCR පරීක්ෂණ 8000ක් 9000ක් අතර ප්‍රමාණයක් කරා. ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් PCR පරීක්ෂණ 50000ක් කළා තියෙන පහුගිය මේ දවස් 25ක ඇතුළත කාල සීමාව තුළ. එතකොට අපිට මේ අපිට තියෙන සම්පත් ප්‍රමාණයත් එක්ක කළමනාකරණය කර ගැනීමක් කිරීම අවශ්‍යයි. නමුත් අපි මේ අපි හැමෝම දන්නෝ මේ මිනිවන් ගොඩින් පටන් ගත්ත පොකුර ආශ්‍රිතව ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් අපිට වාර්තා වුණා. ඒ වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය අඳුනා ගැනීමේදී අපි මේ PCR පරීක්ෂණ කිරීම ඉතාමත් සක්‍රියව සිදු කළ යුතුයි. ඒ සක්‍රියව මේ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතාමත් සක්‍රියව කටයුතු කරමින් මේ PCR පරීක්ෂණ කරපු එකත් එක්කම අපේ රසායනාගාරවලට යම්කිසි අපහසුතාවයකට පත් වුණා මුල් කාල සීමාවේදී. නමුත් ඒ අපහසුතාවය දැන් කළමනාකරණය කරගෙන විශේෂම බොහොමයක් රසායනාගාර දැන් යථා තත්ත්වයට සාමාන්‍යයෙන් එදිනදා එන PCR පරීක්ෂණ ටික කිරීමේ අවස්ථාවට පත් වෙලා තිනවා. ඉතාමත් සුළු ප්‍රමාණයක ඉතා සුළු PCR ප්‍රමාණයක් මේ තවත් ඉතුරු වෙලා තිනවා. ඉතින් ඒක මේ අද සහ හෙට දවස් දෙක ඇතුළතදී මොකද වුණත් දිවාරය නොබලා මේ කටයුතු කරනවා. ඒ අවස්ථාවේ සමහර රසායනාගාරවල යම් යම් තාක්ෂණික ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තටම මේ විශේෂම මේ ඒ පරීක්ෂණ කරන උපකරණවල ඉතින් ඒවත් එක්ක තමයි යම් යම් අපහසුතාවයකට පත් වෙන්නේ. මේ ඉදිරි දින දෙක තුළදී ඉතුරු ටිකත් සමනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
PCR පරීක්ෂණ නවත්වලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරපු ඇන්ටිජන් ටෙස්ට් එක මං හිතන්නේ. මෙය ක්‍රියාත්මක කිරීමේ සූදානමක් තියෙනවද මේ මොහොතේදී නැත්නම් PCR පරීක්ෂණත් සමග මෙය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක දින්නේ? ඔව් සාමර ඇත්තටම දැන් මේ මේක අපි මතක තියාගන්න මේ වෛරස් එක අලුත්ම වෛරස් එකක්. අපිට පහුගිය මාස 10ක් තමයි මේකට 10ක් 11ක් තමයි මේ ගැන අපි කතා කරේ. ඉතින් මේ මේ පිළිබඳ ඉතාමත් හොඳ පරීක්ෂණ කරන ලෝකේ වෙනත් රටවල් වල ඉතින් ඒකත් එක්ක තමයි මේ ඇන්ටිජන් එහෙම නැත්නම් ප්‍රතිදේහ ජනක කියන ප්‍රතිදේහ ජනකය හඳුනා ගැනීම සඳහා මේ පරීක්ෂණ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් අනුමත කරපු පරීක්ෂණ දෙකක් අතරම තියෙනවා ප්‍රතිදේහ ජනකයන් බලන එක. ඉතින් ඒක අර මේ මේ රුධිර සම්බන්ධයෙන් රුධිර ලබාගෙන කරන පරීක්ෂණයක් නෙවෙයි. අර වගේම අර ශ්ලේෂ්මල අපේ නාසාග්‍රසනිකාව හරහා ලබා ගන්නා ශ්ලේෂ්මල පටල එහෙම නැත්නම් අර අපි කියන සොබ් එක හරහා තමයි මේ පරීක්ෂණත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් මේ පහුගිය දවස් කීපය තුළම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේම ගරු ඇමතිතුමියත් මේ පිළිබඳව ඉතාමත් දැඩි අවධානය යොමු කරමින් මේ පිළිබඳ සමාලෝචනය කරමින් පවතිනවා සහ ඒක පරීක්ෂණ මට්ටමට ගිහිල්ලා තියෙනවා මේ බෝනෝන බෝන රෝග ආයතනයේ සහ අදාළ ඒ විශේෂඥ වෛද්‍යරු එකතු වෙලා ඉතින් මේ පිළිබඳව දැනටත් විශ්ලේෂණය කරමින් පවතිනවා නමුත් ඒ ඇන්ටිජන් ටෙස්ට් එක සහ PCR පරීක්ෂණය දෙක එකටම යා යුතු අවස්ථාවක් ඒ PCR පරීක්ෂණය නවත්තලා ඇන්ටිජන් ටෙස්ට් එක කිරීමේ බලාපොරොත්තුවක් නැහැ හොඳයි දැන් අපව අපි බෝනෝන රෝග පැත්තට આવොත් වෛද්‍යතුමනි යම් විදිහකින් රෝහල් ගත වීමේ අවශ්‍යතාවක් තියෙන රෝග තත්ත්වයේ උත්සන්න වුණු අය නිවෙස් වල රැඳී සිටින්න පුළුවන් අර කියපු පදනම ඉඳලාම රෝහල් වලට ගියොත් මට මේ දේ ආසාදනය වෙලා තමයි නතර වෙන්නේ කියලා. එහෙම රෝහල් ගත විය යුතු පිරිස් මේ වෙලාවේ නිවෙස් වලට වෙලා සිටිය යුතු කාලයක්ද මේක? නෑ. කිසිසේත්ම නැහැ. මං හිතන්නේ නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශෙනුත් යම් යම් රෝග ලක්ෂණ තියෙන රෝගීන්ට නිර්ණායන දීලා ඇති මේ වගේ තියෙන කට්ටිය රෝග වලට යොමු වෙන්න කියලා. අපි දැනගන්න ඕනේ දැන් මේ රෝගයට ගොදුරවන ප්‍රතිශතයෙන් 80% අති බහුතරයකට රෝහලකට යෑමට එන අවශ්‍යතාවයක් එන්නේ. අපි අනිත් රටවල තත්ත්වය බැලුවොත් මම හිතන්නේ ලංකාවෙත් එහෙමයි. ලංකාවේ අපි වැඩි හොඳට මං හිතන්නේ සියලු දෙනා රෝහල් ගත කරා මිසක් ඒ වැඩි අති බහුතරයක් හරි ක්‍රමවේදයක් අනුව ගෙවල් වලම ඉන්නත් පුළුවන් ප්‍රමාණය. අනිත් රටවල එහෙමයි මොකද සංඛ්‍යාව ඉතා අධික නිසා මිලියන ගාන. එතකොට 80% එයින් 15%ක් විතර තමයි හුස්ම ගැනීම අපහසුතා කුණ වැඩිවීම ඒ වගේ කාරණා නිසා රෝහලකට එන්න අවශ්‍ය වෙන්නේ. රෝහලකට එන ප්‍රතිශතයෙන් 5%ක් විතර තමයි බොහෝ විට දැඩි සත්කාර ඒකකවලට ඒ වගේ උත්සන්න වෙන අවස්ථාවට ගොදුරු වෙන්නේ. ඉතින් මේකෙනුත් ඉතාම එක එක රටවල නොයෙකුත් ප්‍රතිශත 1-2 තුන දක්වා පොඩි ප්‍රතිශතයකට තමයි ඉතා බරපතල තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් මෙහෙම බැලුවහම ඉදිරියේදී යන ප්‍රමාණය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන නිර්ණායක අනුව ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් කිසිසේත්ම ප්‍රමාද වෙන්න හොඳ නැහැ. රෝහල් වල අපි ඒ රෝගීන්ට සියලු අවශ්‍ය ඒ ප්‍රතිකාර ක්‍රම ඒ ඔක්කොම ලබා දෙනවා. ප්‍රතිකාර ක්‍රම වලට වඩා අපි කියන්නේ මොනිටරින් අවශ්‍ය අධීක්ෂණ කටයුතු කරගෙන යනවා වුන් පැමිණෙන්න ඕනේ. නමුත් පවසන්න මෙවැනි රෝග ලක්ෂණ තියෙනවා. එතකොට ඒ රෝහල් කාර්ය මණ්ඩලයත් ඒකද ලෑස්ති වෙලා වැරදි වාට්ටු වලට යන්නේ නැතුව ඒක හරියට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ තියෙන රෝග ලක්ෂණ හරි විදියට පවසන්න ඕනේ. ඔව් අර මා විමසු කාරණේදී මේ කොවිඩ් රෝගීන්ට අමතරව දැන් නිදන්ගත රෝගී තත්ත්වයන් තියෙන පිරිසුත් යම් ආකාරයෙන් වෙනද තියෙනවට වැඩිය සියම්මාකාර වෙනසක් දැනෙනවා නම් ඔව් යම් විදිහකින් වැඩට වැඩි වෙනසක් දැනෙනවා නම් අර ඔබතුමා කිව්වා වගේ රුධිර පරීක්ෂණ කරගෙන ඒවා බොහොම හොඳින් අධීක්ෂණය කරමින් ඉන්න අතරතුරේත් මේක වැඩිවීමක් තියෙනවා නම් නෑ රෝහලකට නොයා මේක අඩු වෙලා යයි කියලා හිතාගෙන ගෙවල් වලට එලා ඉන්නක උචිතද නෑ ඒක උචිත නෑ අපේම දැන් අපේ සායන ගත්තොත් සියලුම සායන වලට අපි කියන්නේ මේ හොට්ලයින් එක නැත්තම් විශේෂ දුරකථන අංක දැන් රජය මගින්ම ලබා දීලා තියෙනවා. ඒවා මං හිතන්නේ උඟලන්ගේ නිවුස් වලත් නිතරම වැටෙනවා. ඒ අංක සටහන් කරගෙන තමන් යන යන ඒ සායනවල කෙලින්ම අපේ වෛද්‍යවරුන් රැතිස් වෙනා නෙවෙයි. නමුත් උදේ සිට හවස දක්වා පැය 24 මේ වැඩ කරන කාල සීමාව තුළ කෙලින්ම දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ තමන්ගේ අපහසුතාවයක් සීනි වැඩිවීමක් මොන හරි තියෙනවා නම් අපිට පුළුවන් නම් දුරකථනයෙන් වුන් ගන්න මාත්‍රාව බලලා
පොඩ්ඩක් වැඩි කරලා ඒක අඩු වැඩි කරලා හරි ගස්සලක් දෙනවා නැත්නම් විශේෂයෙන් ඔවුන් අමාරු තත්ත්වයක් තියෙනවා නම් කෙලින්ම තමන් යන කිතුම රෝහලේ OPD පිළිබඳව බලන තැනකට ගිහිල්ලා වාර්තා කරන්න මොකද ඔබ කිව්ව දේ වැදගත්කමක් තියෙනවා සමහර විට මේ ශ්වසන රෝග තත්ත්වයක්ම නෙවෙයි බෝනවන රෝගින් රෝග තියෙන උදවියට එන්න පුළුවන් අපි දැකලා තියෙනවා මේ රෝගය නිසා ඊටාම වයස අඩු උදවියට මේ රෝගෙන් වෙන්නේ ලේ කැටි ඇතිවීමක් මේ සමහරුන්ට මේ එතකොට දියවැඩියාව අධික රුධිර පීඩනය තියෙන රෝගීන්ට මේ ලේ කැටි ගැහෙන්න තියෙන ප්‍රවණතාවය සමහර විට වැඩි රෝගේ නැතුව වුණත් ඒ ප්‍රවණතාවය තියෙන්න පුළුවන් ඒ කියන්නේ කොරෝනා ආසාදිත වුණොත් කොරෝනා ආසාදිත වුණොත් ඒ වෙන කැටි ගැහෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා එතකොට වුන්ට සමහර විට මේක හෘදයා බාධයකින් වගේ දෙයකින් හෘදයට ලේ කැටියක් යෑම සමහර ඇමරිකාවේ ගොඩක් රිපෝට්ස් දිනවා ආඝාතයක් තියෙන අතක් පණ නැතිවීමෙන් වැනි දේවල් වලින් කිසිම ශ්වසන පද්ධතියට සම්බන්ධ රෝග ලක්ෂණ නැතුව වෙන්න පුළුවන් කිසියම් හෝ වෙනසක් දැනෙනවා නම් පපුවේ කැක්කුමක් හතියක් ඒ වගේම අතපය පණ නැතිවීමක් කතා කරනකොට ගොත ගැහිවීමක් වගේ ජනතාව මේ රෝග ලක්ෂණ දන්නවා පමා නොවි කෙලින්ම ඒ කිට්ටුම රෝහලට හෝ තමන් යන ඒ සායන ආශ්‍රිත රෝහලට පැමිණිලා ඒ ඒ බව දන්නන එක හොඳයි. මොකද නැත්නම් අපිට ඒක මේ නිර්ණය කරගන්න බැරි වෙන්න පුළුවන්. එතන අපි පළමු වරට වෛද්‍යතුමන් පැහැදිලි කරපු ඒ කාරණේ කියුනේ මොකද මේ තරුණ කොටස් වල මේ ලේ කැටි ඇතිවීම සරහා යම් ආකාරයකින් වෙන්න පුළුවන්. දැන් සමහරු හිතනවා තරුණ වුණාම මේ රෝගේ තිබුණත් එහෙම කියලා. නමුත් යම් ප්‍රතිශතයකට අරව ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මුකුත්ම නැති එක තමයි අති බහුතරයකට. නමුත් ඉඳලා හිටලා තරුණ කොටස් අතරේ ඉතර දියවැඩියාව ඉතා බහුලයි. මේ වැඩ කරන ජීවන රටාව නිසා අපි ගත්තොත් මේ මේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ ජීවන රටාව නිසා 100ට 25ක් 30ක් අතර ප්‍රතිශතයකට දියවැඩියාව තියෙනවා අපි වැළඳිලා තියෙන්නේ. එතකොට పూర్ව දියවැඩියා තත්ත්වේ ඉන්නවා තව එවැනි ප්‍රතිශතයක්. ඉතින් මේ ඔක්කොම ගත්තාම ස්ථූලතාවයට භාජන තියෙන කට්ටිය. ඉතින් මේ හැමෝන්ගෙම අර අවදානම පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් වයස අඩු වුණත් මෙවැනි අවදානම් තියෙන කට්ටියට ශ්වසන රෝග ලක්ෂණ උත්සන්න නොවි අර විරල රෝග ලක්ෂණ සමහර විට මතුවෙන පුළුවන්. ඒ ගැන අවධානින් දැනගෙන ඉන්න එක හොඳයි. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මීට කලින් ප්‍රකාශයට පත් කළ තිබුණා බෝ නෝන රෝගවලින් මිය යන පිරිසක් මේ වෙද්දි වැඩි වෙලා තියෙනවා සහ ඒ වගේම ඉදිරි කාල වකවානුව ඇතුළතදී දරුවන් මිය යන්න පුළුවන් කුසගින්න වෙන කාරණා නිසා කියන ප්‍රශ්නේ. ඇත්තටම මේ වෙද්දි ලෝක දත්ත සහ ශ්‍රී ලංකා දත්ත ගත්තොත් එහෙම කොරෝනා වලට අමතරව අනෙත් රෝගවලින් මිය යන පිරිසක් වැඩි වෙලා තියෙනවද? ඔව් දැන් මේ තත්ත්වය අනුව අපි දැකලා තියෙන විශේෂයෙන්ම මට වැඩි අවබෝධයක් තියෙන දියවැඩියා රෝගින් ලන ගිය පාර ඒ කියන්නේ අප්‍රේල් මැයි කාලේ දිහා බැලුවාම මේ ගෙදරට වෙලා අපි ඉන්න කාලය ඇතුළත එක කොට්ටාසයක් ඉන්නෝ දියවැඩියා රෝගීන් ඒ කියන්නේ හුඟක් කාර්යබහුල ජීවිත ගත කරපු කට්ටිය අර වෙලාවක් නැතිවීම නිසා ව්‍යායාම කරලා හරි විදියට ආහාර පුරුදු සකසාගෙන වෙනදාට තිබුණටත් වඩා සීනි රුධිරේ ග්ලූකෝස් මට්ටම අඩු කරගෙන ආපු කට්ටිය අපි දැක්ක පහුගිය කාලේ. තව කොට්ටාසයක් ඉන්නෝ එතරම් රෝගය ගැන අවධානයක් යොමු නොකරන වෙනදට වඩා වෙලාව තියෙනකොට ඒක නරකතට පාවිච්චි කරගත්ත කට්ටියක් තිනෝ ගෙදර එකතු වෙලා වෙනදා කාපු බීපු නැති ඉතා යුනෝ අපි කියන්නේ මේ කට්ටි එකතු වුණාම කඩබොන දේවල් කැවිලි වර්ග සදාගෙන ගෙදර කාලා අර ගෙදර හිටපු නිසා කෑම වැඩිපුර හැදුනන් ඒ වගේ තත්ත්වයක් තියෙන මෙහෙම කාණ්ඩ දෙකක්ම ඉන්නවා. ඉතින් අර කාණ්ඩේ හිතට ගන්න ඕනේ ගෙදර එහෙම තිබුණත් ව්‍යායාම වලට කාලයක් යොදවාගෙන හරි ආහාර පුරුදු වලට යොමු වෙලා වතුර බොන එකත් අපි කියන්නේ හොඳට අපි ශරීරයේ මේ විජලනය වෙන්න දෙන්න හොඳ නැහැ මේ රෝග තත්ත්ව තියෙන කට්ටිය අර අපි කියන පරිදි දවසට ලීටර් එකමාරක් දෙකක් දක්වා වුණත් හොඳට වතුර පානය කළා ඉතින් රස්නේ වතුර ඒව ගැන කතා කරලා තිනවනේ ශරීරයේ විජලනය නොවි ඒ විදියට පාලනය කරගන්න එක තමයි සුදුසු. ඉතින් මේ කාණ්ඩ දෙකම ඉන්නවා අපි දැකලා තියෙනවා. එනිසා තරුණ වැඩිමහල් කියලා වෙනසක් නැහැ. සියලුම දෙනා ඉන්නේ අවදානමක. මේ අවදානමට සූදානම් වීම වැදගත්. ඔබ වෙන රෝගී තත්ත්වයකින් සිටිනවා නම් COVID-19 යම් ආකාරයෙන් ආසාදිතයක ආශ්‍රිතයක බවට පත්වුවොත් ඒ හරහා ඔබට යම් ආකාරයෙන් තව අවදානම් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හැම පැත්තකින්ම ප්‍රවේශම් වීම ඉතාමත් වැදගත්. අපගේ එකම බලාපොරොත්තු වෙන්නේ මරණ හෝ වේවා ආසාදිතින් හෝ වේවා රට තුල පවතින තත්ත්වය අඩු කර ගැනීමට හැකි උපරිමයෙන් ඔබ දැනුවත් කරන එක. කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යළිත් කතා බහට
අප ඔබ දැනුවත් කරමින් සිටින්නේ මේ විශේෂ අවස්ථාවේ ඔබ ආරක්ෂා ව්‍යුත්පත්ති කෙලෙසද සහ වසංගත ව්‍යාප්තිය කෙලෙසද කියන කාරණේ පිළිබඳ වසංගත විද්‍යායක කෙවිනුන් වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යව සම්බන්ධිතුමන් සහය වගේම දියවැඩියා සහ අන්තරාස්සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොළඹ ජාතික රෝහලේ මනිල්ක සුමනතිලක වෛද්‍යතුමන් සමගින් අපි පැහැදිලි කරමින් සිටියේ වසංගත රෝගය පිළිබඳ ටිකක් අවධානය යොමු කළොත් අපිට දැනට ප්‍රධාන පොකුරු දෙකක් පිළිබඳ කතා කරනවා ඒ අතරින් පෑලියගොඩ සහ මිනුවන්ගොඩ පොකුරු ප්‍රධාන හැබැයි ඊට අමතරව සමාජීය අමාකාරයෙන් බියක් තියෙනවා. කටුනායක 35000ක් සේවකයෝ ඉන්නවා. එතනත් ආසාදිතින්ගේ වර්ධනය වීමක් තිබුණා. ඊට අමතරව වතු කරයට මේක ඇතුල් වෙලා තිබුණා. සහ අපි දැක්ක වතු කරේ ආශ්‍රිත නගර කිහිපයක්ම මේ වෙදී ලොක්ඩවුන් කර තිබෙනවා. ඒ නිසා තවත් තැන්වල වෛරසයේ ව්‍යාප්ත වීමේ අවධානමක් තියෙනවද මේ වෙදී මේ ප්‍රධාන තැන්වල? ඔව් චාමර ඇත්තටම එහෙම අවධානමක් නැහැ කියන්න බෑ කිව්ව වෙලාවකවත් අවධානමක් තියෙනවා ඕනම ප්‍රදේශයකට පැතිරී යන්න. විශේෂයෙන් අපේ ජනතාව මේ අපි හැමදාම මතක් කරන හැමතිස්සෙම මතක් කරන මේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගත නොවි ක්‍රියා කළොත් අනිවාර්යයෙන් මේක වෙනත් ප්‍රදේශවලට පැතිරීම මීට වැඩිය සීඝ්‍ර වෙන්න පුළුවන්. ඔබතුමා මතක් කරා වගේ මේ වතුකරේ බොහෝ ප්‍රදේශවලට මේ රෝගය වතුකරේ සහ අනිත් ප්‍රදේශවලට මේකෙන් මේ අපි අඳුරාගත් ප්‍රදේශ හරහා මේක සංක්‍රමණය වුණේ විශේෂයෙන් මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළත් සමග. මේ අපි දන්නවා මේ මත්ස්‍ය වෙළඳපොළට ලංකාවේ හැම ප්‍රදේශයකින්ම පුද්ගලයන් පැමිණිලා දෛනිකව මාළු අරගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශවල වෙළඳාම් කරන පිරිස්. ඉතින් ඒ හරහා තමයි අතර මේ වතුකරේ ඔබ සඳහන් කළ මේ කලින් හුදකලා කරපු ප්‍රදේශවලට මේ රෝගය පැතිරලා ගියේ. නමුත් ඒ හරහා ඊළඟ පෙළට අපි දැක්කේ නැහැ තාම මේ රෝගය පැතිරලා යනවා. නමුත් අර වෛද්‍යතුමත් කලින් සඳහන් කළා වගේ මේ හරහා තමන්ගේ ගෙදර ඉන්න වැඩිහිටි පුද්ගලයා මව පියා එහෙම නැත්නම් ආත්තම සීයා ට මේ රෝගේ යන්න පුළුවන්. ඒත් එක්කම ආයිමත් නිදාන්ගත රෝග තියෙන පුද්ගලයන්ට ඒ වගේම පිළිකාවලින් පෙළෙන රෝගීන්ට ඒ වගේ අයට මේ රෝගය පැතිරලා ගියොත් පුකුරු වෙනවටත් වැඩිය අපිට ඊට වැඩිය මරණ ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන්. ඒක නිසා ඊටමත් අපි සිහි තබා යුතු කාරණේ තමයි මේ පුද්ගලයා වගකීම හරහා මේක අපි කොහොමද අපෙන් කෙනෙකුට බෝ වෙන නොවන විදියට ජීවත් වෙන්නේ සහ වෙනත් පුද්ගලයෙකුගෙන් අපි මේක අපිට බෝ කරගෙන අපේ අපේ හිතයි සීන්ට මේක බෝ නොකරගෙන ඉන්නේ කොහොමද කියන කාරණය. මේ වෙලාවේ අපි අර වලලු පිළිබඳ කතා කරන්නේ මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතය පළමු ඉන්පසු ආශ්‍රිතීන් හරහා බිහිවන වලලු පිළිබඳ කතා කරා. දැන් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ ආශ්‍රිත අපි ආසාදිතීන් හඳුනාගත්තා. එතනින් පස්සේ ඔවුන්ගේ ආශ්‍රිතීන් හඳුනාගත්තා. දැන් එතනින් එහා දෙවනි වලල්ලක් එන්න අර බීජ ඖෂධ සමයන් පහු කරලා ඒ කාලවකවනුව ගත වෙලාද තියෙන්නේ? अतरम दैंग अतम बहुमयाक प्रदेश वलट मेक इतना पहुकालीन तमें मेक मे पैलीगुड मत्स्यवेल संकीर्ण अभी अंदरागत रोगिंदी बलु हम ओन अति बहुतरया मे पहुगीय दहाट दाहत दिन वल तमय मे पैलीगुड मत्स्यवेल संकीर्ण अवसन वलट गिहल तिबुने ओन तमय रोगिनी दिट अभी दैके तेक्म इतकोट बीजाशन समय अतरम पहुकरमीन पावती दिदी मेक ओनगे निवेश या तीन हकिया वेडी नमूत अभी मे ඉතමත් සක්‍රිය මවුන් හඹාගොස් අපි රෝගීන් හඳුනාගත් වු නිසා සහ වුන් අපි රෝහල් කරා යවන තෙක් නිවෙස් තුල හුදකලා කරමින් පවතිපු නිසා මේකේ යාමේ ප්‍රවණතාව ඉතමත් අවම කළා තියෙනවා. නමුත් අපි මතක තබාගත යුතු කාරණයක් තමයි චාමර මේ පැලියෙකුට මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ වෙච්ච සියලුම දෙනා තමන්ට මේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් ඉතමත් ඉක්මනින් තමන්ගේ සෞඛ්‍ය වෛද්‍යනාරි දැනුවත් කරලා තමන් ගෙදර රෝග ලක්ෂණ මතුවෙනවා නම් අනිවාර්යයෙන්ම තමන් ගෙදර හුදකලා විය යුතුයි අනිත් පිරිසෙන්. විශේෂයෙන් මේ මාසය වෙනද සංකීර්ණ හා සම්බන්ධ මේ පහෝගිය මේ මාසය තුල සම්බන්ධ වෙච්ච සියලුම දෙනා මම හිතන්නේ මීට කලිනුත් මාධ්‍ය ප්‍රකාශ පවා නිකුත් වුණා මොවුන් ගිහිල්ලා පරීක්ෂණ වලට භාජනය විය යුතුයි කියන එක. එහෙම පුද්ගලයෝ ඉන්නවා නම් පරීක්ෂණ වලට භාජනය වෙන්න සමංගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා දැනුවත් කරාම වුන් පරීක්ෂණ සඳහා යොමු කරයි. නැතුව මේ පුද්ගලයන් අනවශ්‍ය විදියට සමාජයට ගිහිල්ලා මේ පරීක්ෂණ සඳහා කරගන්න එහෙම නැත්නම් පුද්ගලික ආයතන කරා ගියොත් ඔවුන්ගෙන් පැතිරීමේ අවදානමක් තියෙනවා. අපි අමතක කළ යුතු නැහැ මේකෙන් වැඩි පිරිසකට රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ. ඉතින් හැබැයි රෝග ලක්ෂණ පහළ වෙන අයගෙන් මේ රෝගේ අනිත්‍යයට සම්ප්‍රේෂණය වීම අනිත්‍යයට සාපේක්ෂව අඩු මට්ටමක් පවතිනවා. නමුත් රෝග ලක්ෂණ පහළ වෙච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම ගෙදර ඉක්මනටම හුදකලා වෙලා සෞඛ්‍යංශ දැනුවත් කරලා රෝහලකට ඇතුළත් වීම අනිවාර්යෙන් කළ යුතුයි. නැත්නම් අර අපි කලින් කතා කරා වගේ තමන්ගේ ගෙදරම ඉන්න පිරිසට අර ඔබතුමා ඉතාමත් නිවැරදිව කිව්වාගේ අපිම මාරය අරගෙන යනවද කියන කතාව අපි මතක් කරලා ගත යුතුයි. නිවසේ නිරෝධායනය කියන දේ වසංගත රෝග විද්‍යා ඒකකයේ හැටියට ඔබතුමන්ලට පවතින න්‍යායන් මත පදනම්ව අපහසු නැද්ද වෛරසය පාලනය කරගන්න?
ඇත්තම මේ මේ දැන් ඉතා විශාල ප්‍රමාණයක් නිවෙස් නිරෝධායනය කිරීම පහසු කටයුත්තක් නෙවෙයි චාමර. හැබැයි අපේ මහජන සෞඛ්‍ය පද්ධතිය මේ සඳහා ඉතාමත් හොඳින් සූදානම් වෙලා තියෙනවා. හැබැයි අපි මේක රජය සහ ත්‍රිවිධ හමුදාව ඒ වගේම පොලිසිය එක කරන කාර්යභාරයක් විදිහට තමයි මේක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මොකද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපි කතා කර මිනුවන්ගොඩ ඊට පස්සේ සීදුව මීරිගම වැනි ප්‍රදේශවල අතිශාල රෝගීන් සංඛ්‍යාවක් ඉන්නකොට ඔවුන්ගේ පළම්පෙළ ආසාදිතය මේ පළම්පෙළ මේ පුද්ගලයනුත් ඉතාමත් අති බහුතරයක් ඉන්නවා. ඉතින් එතකොට ඔබතුමා කිව්වාගේ ඒක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සමහර අවස්ථාවලදී ඒක නිරන්තර පරීක්ෂාවකට ලක් කරන්න අමාරුයි. මොකද අපි නිවෙස් නිරෝධායනය කරන පුද්ගලයෙක් නිරන්තර පරීක්ෂාවකට ලක් කරන්න ඕන මේ පුද්ගලයා. ඉතින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදලා තිනවා. විශේෂයෙන්ම වෙනත් ශේෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීතුමා ඒ වගේම සමුද්‍රි නියාමක ඒ වගේ විවිධ ශේෂ්ඨ කාර්ය මණ්ඩලයන් ඉන්නවා. අපේ ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න රජයේ නිලධාරීන් ඉන්නවා. ඊටත් අමතරව පොලිසිය සහ ත්‍රිවිධ හමුදා මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදලා මොවුන් නිරන්තර අධීක්ෂණයක් යටතේ පවත්වා ගැනීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. හොඳයි. සාමාන්‍යයෙන් අපේ රටේ සහ ලෝකය ගත්තත් දියවැඩියාව ඒ වගේම අදිරුදිර පීඩනේ මේ දේවල් සුලභ රෝග්‍ය බවට පත් වෙලා තිබෙනවා. අවධානම බොහොම යටිපෙලින් තියෙන. ඒ වගේම මේ පහුගිය දිනවලදී කතා වුණා දැන් දියවැඩියා රෝගය සඳහා මෙට්‍රොමින් වගේ පෙති ලබා ගැනීමේ ඖෂධ හිඟතාවන් පිළිබඳ කතා කරනවා. සහ සමහර ඖෂධ භාවිත කිරීම නුසුදුසුයි මේ කොරෝනා වෛරසය නිසා සමාජ මාධ්‍ය ඇතුළත එහෙම පළවෙච්ච වාර්තා තිබෙනවා. ඇත්තටම අදිරුදිර පීඩනය දියවැඩියාව හා සම්බන්ධයෙන් සුදුසුයි නුසුදුසුයි කියලා මෙච්චර කාලයක් ගත්ත රෝග බෙහෙත් සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් වෙලා තියෙනවා. ඔව් මම හිතන්නේ ඒක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. බොහෝ දෙනෙකුට මේ මෙට්ෆෝමින් ඖෂධය පිළිබඳ වකුගඩුවලට බලපායිද එහෙම තත්ත්වයක් තියෙනවා. මේ කොරෝනා ආසාදනයත් එක්ක දියවැඩියාවට හෝ අධික රුධිර පීඩනයට හෝ හෘද ආබාධ වලට දෙන එතකොට හතියට අපි කියනවා මේ ශ්වසන ආබාධ වලට දෙන කිසිම බෙහෙතක් නවත්තන්න අවශ්‍ය නැහැ. ඒක අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. වෛද්‍ය උපදෙස් නැතුව යම් රෝගී තත්ත්වයක් ආවොත් සාමාන්‍ය විදිහට ඒ තමන්ගේ වෛද්‍යවරයා ඒ රෝගී තත්ත්වය බලලා සමහර ඖෂධ වර්ග අපිට අඩු වැඩි කරන්න වෙන්න පුළුවන්. වකුගඩුවල ආබාධයක් ආවොත් සමහර ඖෂධ අඩු කරනවා. ඒ තත්ත්වය අනුව නමුත් තමන් තීරණය කළා අර සායන වලින් දෙන කිසිම ඖෂධයක් නවත්තන්න එපා කියන එක තමයි අපි කියන්න ඕනේ අදහස. නමුත් මේ සමාජ මාධ්‍යවල එහෙමයි ලෝකෙත් වෛද්‍යවරුන් අතරත් යම් කිසි ප්‍රවණතාවයක් ආව මේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ACE inhibitor කියලා. මම හිතන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන කට්ටිය දන්නේ නැති මේ Captopril, Enalapril වැනි ඖෂධ වර්ගවල පොඩි මුලින්ම ආව සැකයක්. මොකද මේ වෛරසය අපි දන්නවා මේ ශරීරයට ඇතුළු වෙන්නේ මේ මේ බෙහෙතුත් ඇතුල් වෙන ප්‍රතිග්‍රාහක එක නැත්නම් අපි කියනවා රිසෙප්ට් එක කියලා. අපි සෛලයට ඇතුල් වෙන යම් යම් ස්ථාන තියෙනවා. ඒ එකම ප්‍රතිග්‍රාහකය මගින් තමයි මේ වෛරසය ඇතුල් වෙන්නේ. නමුත් පර්යේෂණ වලින් සොයාගත්ත එහෙම ඇතුල් වුණාට ඒ ඇතුල් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි වුණාට අර බෙහෙත් ගත්තයි කියලා ඒවයින් කිසිම හානියක් නැහැ කියලා ඇමරිකාවේ යුරෝපයේ සියලුම ඒ වෛද්‍ය සංගම් මගින් ඒ හෘද රෝග සංගම් මගින් මේක ප්‍රකාශ කරලා තිනවා මේ බෙහෙත් නවත්තන්න අවශ්‍ය නැහැ කියලා. මෙට්ෆෝමින් සහ දියවැඩියා ප්‍රතිවර්ගත් ඒ සියල්ල මේ රෝගය සමග ගත යුතුයි. නොගෙන සීනි ප්‍රමාණය හෝ මේ ශරීරයේ රුධිර පීඩනය එහෙම වැඩි වුණොත් තමයි මේ රෝගය උත්සන්න වෙන්නේ කියන එක අපි මතක තියාගන්න ඕනේ. මොකද රුධිරයේ සීනි මට්ටම වැඩි වුණ හැටිය අපේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. රෝගයට මුහුණ දෙන්නට ඇතිවන ප්‍රවණතාවයේ මේ හැකියාව අඩු වෙනවා. ඊළඟට අපි කලින් කතා කරපු වගේ අර ලේ කැටි ගැහිමේ ප්‍රවණතාවයන් ඒහා ඇතිවිය හැකි සංකූලතා සහ රෝග වලට ගොදුරු වන තත්ත්වෙත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ වෙලාවේ අනෙක් ප්‍රශ්නේ තමයි එන වෛද්‍යතුමනි නිවෙස් වලට වෙලා ඉන්න සිද්ධ වෙන කාලවකවානුවත් තියෙනවා. දැන් ඉදිරි දවස් තුන ගත්තාම බස්නාහිර පළාතේ ගෙවල් වලට වෙලා ඉන්න ඕනේ. ඒ වගේම කෑම බීම පුරුදු කියන දේ ඉතාමත් වැදගත් වෙයි මේ වෙලාවේ මතක් කරලා දෙනවා නම් ඒ ඉතාමත් පාලනය කරගත යුතු තැනක තියෙන දෙයක්. ඔව් මම හිතන්නේ මේක හොඳම අවස්ථාව. මොකද අපේ ප්‍රායෝගික මේක තමයි. දැන් අපි කියනවා රෝගින්ට මේ 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 දේවල් කන්න එලෝලු වැඩිපුර කන්න සැලඩ් එකක් හදාගෙන මේක කළා. ඉතින් ඒ බොහෝ රෝගීන් වැඩ කරන ජනතාව අපිට කියන දත් තමයි ડોක්ටර්ස්ලා නම් කියයි කොහෙද වෙලාව. ගෙදර යන්න ඕනේ හත වෙනවා ට්‍රැෆික් එකේ ගිහිලා ළමයි අරගෙන යන තැනකින් අර ෂණික ආහාර වේලක් අරගෙන යන. සෝ දැන් මං හිතන්නේ හොඳ ආහාර පුරුදු හොඳ ජීවන රටාවක් ඇති කරගන්න පුහුණු කර ගැනීමට හොඳම අවස්ථාවක් කරගන්න. අපි කියන්නේ මේ මේ නරක
තත්ත්වය අපහසු තත්ත්වයක් යටතේ වුණත් ඒක සුභවාදී ලෙස බලලා හොඳ පැත්තට හරව ගන්න පුළුවන් මුළු පවුලක් හැටියටම ව්‍යායාම කරන්න හොඳ ආහාර පුරුදු වලට යොමු වෙන්න තමන්ට ගෙදර ඉන්න අම්මට තාත්තට පුළුවන් අර වෙනද කඩ වලින් ගත්ත ආහාර වෙනුවට තමන් පිළියෙල කරගත් ප්‍රණීත ආහාර වේල සෞඛ්‍යට සුදුසු පරිදි ඒ ආහාර පුරුදු වලට යොමු වෙන්න හොඳම වෙලාව සමහර විට උන්ට තේරෙයි කාර්ය බහුල වුණත් මේ 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 විදියට යම් විදියට කරගත්තොත් මේවා ගෙදර අනිත් දවස්වලත් කරගන්න පුළුවන් කියලා. ඉතින් අර අපි මේක අවුරුදු කාලයේ වගේ කැවිලි හදලා මේ අර මේ ගොඩක් මේ නිවාඩු කාලේක අවුරුදු කාලේ වගේ එහෙම කෑම හදලා යොමු වෙන්නේ නැතුව හොඳ ආහාර පුරුදු වලට සෞඛ්‍ය ගැන හිතලා ලැබිච්ච නිවාඩුවක් කියලා හිතාගෙන මේ ඒ විදියට යමු වුණා නම් මං හිතන්නේ මේ මේක අපිට ඉදිරියටත් ඒ පුරුද්ද ප්‍රවණතාවය ඇති කරගෙන හොඳ අතට හොඳ දෙයක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්. හොඳයි. වෛතුමනි අවසන් වශයෙන් අපි ගත්තොත් මේ වෙලාවේ මේක සමහරවිට හාස්‍යයටත් ගත්ත දෙයක්. මෙච්චර රෝගීන් වාර්තා වෙද්දිත් මේක සමාජගත වෙලා නැහැ කියන ප්‍රශ්නේ විවිධ තැන්වල කතාබහට ලක් වුණා. තාවමත් මිනුවන්ගොඩ හෝ පෑලියගොඩ හෝ ආශ්‍රිතින්ට අමතරව ස්වාධීනව හුදෙකලා වුණු පොකුරු නැත්නම් ආසාදිසින් වාර්තා වීමක් සිද්ධ වෙන්නේ නැද්ද ලංකාවේ? නෑ ඇත්තටම චාමර ඔබතුමා කිව්වාගේ විවිධ මාධ්‍ය ඔස්සේ මේක ඉතා සමහර වෙලාවට හාස්‍යයටත් ලක් කරලා තිබුණා. මේක ඇත්තටම අපි මේ පහුගිය දවස්වල දැන් දවස් 25ක් විතර කාල සීමාවක් තුළදී අපි මේ රෝගීන් වාර්තා වුණා. ඒ රෝගීන් පිළිබඳ අපි ඉතාමත් හොඳ විශ්ලේෂණයක් කරමින් පවතින අවස්ථාවක්. මේ පහුගිය දවස්වල ආපු රෝගීන්ගෙන් ඉතාමත් සුළු පිරිසකගේ ඇත්තටම මුලදී අපිට එහෙම හොයාගන්න අපහසු වුණා. නමුත් පසුකාලීනව ඒක අපේ මේ පරීක්ෂණ ඇත්තටම මුලදී මේ රෝගීන් විශාල ප්‍රමාණයක් ආවෙලා අපිට මේ විශ්ලේෂණ ඉතාමත් ගැඹුරින් කරා කිරීමේ අපහසුතාවයක් මතු වුණා. ඇත්තටම අපි හැමෝම දැනගත්ත යුතු කාරණයක මොකද පහුගිය දවස්වලට 5000ක් විතර රෝගීන් වාර්තා වෙලා තිනු. ඒකත් එක්ක මේ අපහසුතාවක් තිබුණා. ඒක නිසා මුලදී රෝගී මූලයන් සොයා ගැනීම අපහසුතාවක් තිබුණා. නමුත් පහු කාලීනව ඒවා අපි විශ්ලේෂණය කරද්දී ඒ සියලුම දෙනාට ඇත්තටම මේ අර අවස්ථා දෙකට සම්බන්ධය තමයි අපිට සියලු දෙනාම හම්බුනේ. ඉතින් ඒක සැඟවිය යුතු කාරණයක් නෙවෙයි. ඒ දැන් අර වෙනත් ප්‍රදේශවලින් අපිට වාර්තා වෙච්ච සෑම රෝගියෙක්ම මේ පැලියකොඩ වෙළඳ මත්ස්‍යස්ථානෙන් මාළු අරගෙන ගියපු පුද්ගලයන් දැන් ඇහැලිකොඩ ප්‍රදේශයේ මාළු ලෑල්ල පවත්වාගෙන යන පුද්ගලයන් දෛනිකව මේ ප්‍රදේශයට එනවා. විශේෂයෙන්ම අනිත් පස්යාල ප්‍රදේශයේ ඔවුන් වාහනයක් අරගෙන හැමදාම ඒ ප්‍රදේශයේ මාළු වෙළඳාම් කරන පිරිස් වාහනයක් හයරකට අරගෙන හැමදාම මේ පැලියකොඩ වෙළඳ මත්ස්‍යස්ථානයට ඇවිල්ලා මාළු අරගෙන ගිහිල්ලා තමන්ගේ බයිසිකල් හෝ වෙනත් ත්‍රිවිල් හරහා ඒ ප්‍රදේශයට මාළු විකුණන පුද්ගලයන්. ඉතින් ඒක අපිට ඉතාමත් හොඳින් හඳුනා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ හැම දිනෙකම ඉතාමත් හැම කික්කිනේකට සම්බන්ධ පිරිස්. හොඳයි. අප මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනෙන්නේ ඔබේ ජීවිත බොහොම වටිනවා. ඒ නිසා බොනෝන රෝග හොවා දියවැඩියාව අදිරුදුර පීඩනේ ඊට අමතර වෙනත් රෝග තත්ත්වයන් වේද ඒ අය සායන වලට පැමිණිය යුතුද කොයි විදිහටද ප්‍රතිකාර කරගත යුත්තේ ඔබ ලබාගත් සුපුරුදු විදිහේ බෙහෙත් තියෙනවා ඒ වෙනස් කරනවා නම් මොකද්ද කළ යුත්තේ ඒ වගේම ආහාර පුරුදු මේ සියලු දේ පිළිබඳව ඔබ දැනුවත් කළා මේ දේවල් හොඳින් ග්‍රහණය කරගන්න කියන ඉල්ලීම සිදු කරන්නේ මේ වසංගතය බොහොම අවධානම් තැනක අප සිටින්නේ ඒ නිසා ඔබ යම් ආකාරයෙන් ආසාදිතක බවට පත් වූහොත් මෙවැනි රෝග තත්ත්වයන් එක්ක යම් ආකාරයක ඉතාමත් මරණය දක්වා යන අවධානමක් තියෙනවා. මේක බිය විය යුතුයි. නමුත් මේක අනිසි විදිහට ගත යුතු නැහැ. ඔබ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ජීවත් වෙන කෙනෙක් නම්. ඒ නිසා මේ අවධානම අපි ඒ ආකාරයෙන්ම මතු කර දෙන්නේ මේ පවතින තත්ත්වයේ ඉතා ඉක්මනින් ගිහිල් කරගත යුතු නිසා. වසංගත රෝග විද්‍යා ඒකක වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසමයිතුමනුත් ඒ වගේම දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් කොළඹ ජාතික රෝහලින් මනිල්ක සුමනතිලක වෛද්‍යතුමන් සමගින් අපි කතා කළේ. බොහොම ස්තුතියි. අද පැමිණ දැනුවත් කිරීම වෙනුවෙන් අපි අදට කතාබහ හමාර කරනවා. එළඹෙන සඳුදා යළි අපි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම නිරෝගී යහපත් දවසක්. අයිබෝවන්.